ධාරා විද්‍යුත් පාඩමේ ශක්තිය ශ්‍රමතාව යන ඒ කියන්නේ වචන වලේ සංඛ්‍යා සංකල්ප වලින් මොනවද කියවෙන්නේ කියන ගැන මුලින්ම තේරුම් ගන්න අපි පොඩි උදාහරණයක් බලමු. මෙහෙම හිතමුකෝ. R1 R2 R3 ප්‍රතිරෝධ තුනක් තියෙනවා. මේ තුනේ ගත්තොත් එහෙනම් කෝෂිකුත් තියෙනවා, E කෝෂයක් ඒකේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා සිම්පල් R. එතකොට මේකෙන් I ධාරාවක් ගමන් කරොත් එහෙම ඔබට තේරෙනවා මේ කෝෂයේ ගත්තොත් එහෙම කෝෂයේ විද්‍යුත්ගාමක බලය නැත්නම් ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ කියන්නේ යාට ලබා දෙන්න පුළුවන් විභවාන්තරය එහෙම ක්‍රමයෙන් අඩු වෙනවා. ඇයි ඒ? මොකද මෙයාගේ තුලින් ආරෝපණයක් ගමන් කිරීමක් සිද්ධ වෙන හින්දා. ඒ කියන්නේ මෙයාගේ තියෙන ශක්තිය ක්‍රමයෙන් ක්‍රමයෙන් හානි වෙනවා. ඒතරේ හානි ශක්තිය කවුරු හරි දැනන ඕන. මෙන්න මේ 3 දෙනා හරහසා මේ R හින්දා ඒගොල්ලෝ වැය වෙන්න ඕන. එතකොට එම ශක්තිය එම ක්ෂමතාව හොයන ප්‍රකාශනයක් ගන්න තමයි අද අපි හදන්නේ. මුලින්ම අපිට යන විද්‍යුත් ශේෂ්ඨ පාඩම. විද්‍යුත් ශේෂ්ඨ පාඩම මෙහෙම දෙයක් තිබ්බා. විද්‍යුත් ශේෂ්ඨ පාඩමේ AB ලක්ෂ දෙකක් තිබ්බා. එම ලක්ෂ දෙක අතර විභවාන්තරය අපි හිතමු V විභවාන්තරය තිබ්බේ කියලා. ඒ කියන්නේ මේ ලක්ෂ දෙක අතර V විභවාන්තරය තියෙද්දී Q ආරෝපණය. Q ආරෝපණය K ඉඳන් B දක්වා ගමන් කරා. Q ආරෝපණය A සිට B දක්වා ගමන් කරා. එතකොට A සඳහා කිසිම ශක්තියක් ලබා දිය යුතුයි. දැන් එතනදී යාගේ එක්ක විභව ශක්තියක් අඩු වීමක් හෝ විභව ශක්තිය වැඩි වීමක් සිද්ධ වෙනවා. ඒ ශක්ති වෙනස අපිට ප්‍රකාශ නම්ුනේ මෙහෙම. ආරෝපණය වැඩි කරා විභවාන්තරය. මේ V කියලා කියන්නේ ධන 1 කූලොම් ආරෝපණයක් ගෙන යාමට අවශ්‍ය ශක්තිය. ධන 1 කූලොම් ආරෝපණයක් ගෙන යාමට අවශ්‍ය ශක්තිය තමයි මේ V කියලා කියන්නේ, නැත්නම් විභවය කියලා අර්ථ දක්වන. එතකොට මේ ගත තියෙන Q වලින් වැඩි කරාම ඉන්නේ Q ආරෝපණය කියම ලක්ෂ දෙක අතර ගෙනියන්න කළ යුතු කාර්ය ප්‍රමාණය. දැන් මේක කොහොමද අපේ ධාරාව පාඩමට වැදගත් වෙන්නේ? අපි මෙහෙම බලමු. ප්‍රතිරෝධයක් තියෙනවා R මේකෙන් Q ආරෝපණයක් ගමන් කරනවා. Q ආරෝපණ ප්‍රමාණයක් ගමන් කරනවා T කාලයකදී. එතකොට මෙතන විභවාන්තරය V. Q ආරෝපණයක් ගමන් කළේ T කාලයකදී විභවාන්තරය V. හරි. මෙතන එතකොට මෙහිදී සිදු කළ කාර්ය අපි ගත්තොත් එහෙනම් මෙතන නිදහස් වූ ශක්තිය. නිදහස් වූ ශක්තිය අපිට ගන්න පුළුවන් QV වලින්. QV. එතකොට QV නේ මේ Q එක ලියන්න පුළුවන් අපිට කොහොමද? අපි දන්නවා මෙහෙම සමීකරණයක්. අපි දැන් බලමු ප්‍රතිරෝධයක් හරහා ධාරාව ගමන් කිරීමේදී ඒ ප්‍රතිරෝධය තුළින් උත්සර්ජනය වන එහෙම නැත්නම් ප්‍රතිරෝධ නිදහසන ශක්තිය සඳහා ප්‍රකාශනයක් ගන්න බලමු. R ප්‍රතිරෝධයක් තියෙනවා. මේ ප්‍රතිරෝධය තුළින් I ධාරාවක් ගමන් කරනවා. ප්‍රතිරෝධයෙන් I ධාරාවක් ගමන් කරනවා. එතකොට මේ ප්‍රතිරෝධය හරහා විභවාන්තරේ V මේ I ධාරාව ගමන් කරන කාල සීමාව සිම්පල් T. V විභවාන්තරයක් තියෙන R ප්‍රතිරෝධයක් තුළින් I ධාරාවක් T කාලයක් තුළ ගමන් කරනවා. එතකොට මෙතනින් කොච්චර ආරෝපණයක් ගමන් කරාද? ඒ කියන්නේ මේ T කාලය තුළ කොච්චර ආරෝපණයක් ගමන් කරාද? අපිට ඒක ගන්න පුළුවන් I සමානයි Q බෙදීම T සමීකරණය. මේ තියෙන T කාලය තුළ ගමන් කළ ආරෝපණය. ටී කාලයක ගමන් කර ආරෝපණය. එතකොට මේ ආරෝපණය ගමන් කරේ කොච්චර විභවන්තරයක් කරාද? V විභවන්තරයක් කරා. එහෙනම් ශක්තිය කොච්චරද? QV.
මෙතිනේ නම් උත්සර්ජ ශක්තිය. ඒ කියන්නේ ආල් ප්‍රතිරෝධය හරහා ටී කාලය තුළ අයිධාරාව ගමන් කරන මෙන්න මෙච්චර ශක්තියක් එයාගේ හරහා උත්සර්ජන නොකෙන එයා හරහා නිදහස් වෙන මේ ශක්තිය තමයි තාපය බවට පත් වෙන්නේ. ඒ නිසා තමයි ප්‍රතිරෝධය තුළින් ධාරාව ගමන් කිරීමදී එයා රත් වෙන්නේ. ඒ රත් වෙන්නේ මෙන්න මේ ශක්තිය හින්දා. මේ ශක්තිය ඒ ප්‍රතිරෝධය තුළින් ධාරාව ගමන් කරද්දී විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පත් වීමක් සිද්ධ වෙනවා. හරි, ඒ කියන්නේ අපි ඉගෙන ගත්තා ආර් ප්‍රතිරෝධයක් තුළින් අයිධාරාවක් ගලා දියොත් ඒ කාලයේදී විභවන්තරේ වී නම් උත්සර්ජිත ශක්තිය සමානයි VIT. ක්ෂමතාව වුණොත් මොකද වෙන්නේ? ක්ෂමතාව ගැන තත්පර එකයි නේ. කියන්නේ T එකක් වෙනවා. ඒ කියන්නේ එහෙනම් ක්ෂමතාව වෙන්නේ VI. මෙයා තමයි ශක්තිය. මෙයා තමයි ක්ෂමතාව. මේ ප්‍රකාශන දෙක W සහ P නම් තන් ක්ෂමතාව සහ කාර්යසන්දහා ප්‍රකාශන ලබා ගත්තට පස්සේ අපි තව නියමයක් දන්නවා. මෙහෙම V සමානයි IR කියලා ඕම් නියමය දන්නවනේ. ඕම් නියමය. එතකොට මේ නියමෙයි මේ දෙන්නයි පාවිච්චි කරලා අපිට තව ප්‍රකාශන ගන්න පුළුවන් P සහ W සඳහා. ඒ කියන්නේ මේකේ V සමානයි IR එක මෙතනට ආදේශ කරොත් එහෙම මේ V සමානයි IR ආදේශ කරොත් එහෙම තව සමීකරණ දෙකක් එනවා. W සමානයි I වර්ගය RT. මේ පළවෙනි සෙට් එක. මෙතනින් එනවා අනිත් එක P සමානයි I වර්ගය R. ඔය දෙවෙනි සෙට් එක. එතකොට එතන කරේ Vට දැම්ම මෙතනින් එන IR එක. ඒ වගේම මේකේ Iට දැම්මොත් එහෙම V බෙදී මාර් Iට දැම්මොත් V බෙදී මාර් එක අපිට තව ප්‍රකාශන සෙට් එකක් එනවා. මේ වගේ. එක තමයි තුන් සෙට්. එතකොට මේ නියම මේ දෙක දැනගත්තත් අපිට ඇති මොකද ඕම් නියමේ මේ සමීකරණ දන්නවා නම් මේව හදාගන්න එක මහ දෙයක් නැහැ. නැත්නම් ඇති මේ තුන මත තියාගත්තත් එහෙම ඕන්න එක සැරේම දාගන්නත් පුළුවන්. එතකොට මේ තියෙන සමීකරණයෙන් පෙන්වන්නේ ප්‍රතිරෝධයක් තුළින් I ධාරාවක් යද්දි T කාලයකදී එයා හරහා කොච්චර ශක්තියක් නිදහස් වෙනවද? එයා හරහා කොච්චර ක්ෂමතාවක් නිදහස් වෙනවද කියන එක. එතකොට එතන ඕම් නියමෙත් පාවිච්චි කරලා අපිට මේ සමීකරණ ලබා ගන්නත් පුළුවන් අවශ්‍ය නම් උදාහරණයක් බලමු. මේ උදාහරණයක් ගත්තොත් තේරෙනවා මේ කෝෂයක් තියෙන 10 වෝල්ට් කෝෂයක්. ඒ විදිහට ගම් කරලා 10යි. ඒ වගේම යාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය තියෙන 1 ඕම්. ප්‍රතිරෝධ යුගලයක් සෙට් කරලා තියෙනවා 3 ඕම් සහ 6 ඕම්. එතකොට මේ පද්ධතිය ධාරාව කෙරෙහිම අපිට හොයන්න පුළුවන් ප්‍රතිරෝධයේ විභවන්තරයේ දාත තියෙන 10යි. 10ගේ විභවන්තරයක් තියෙනවා. ප්‍රතිරෝධ ඔක්කොම තියෙනවා 10ක්. එතකොට ඕම් නියමෙන් හදුවොත් එහෙම V සමාන IR දැම්මොත් එහෙම විභවන්තරය 10යි. I හොයන්න ඕන R වෙන්නේ 10යි. 1 ඇම්පියර් ධාරාව පද්ධතිය තුලින් යනවා. අපි ලකුණු කරමු මේක. දැන් මේ 1 ඇම්පියර් ධාරාව කියද්දී එහෙනම් අපිට පුළුවන් උත්සර්ජ ශක්තිය දිග වෙලියල් දාන්න පුළුවන්. මෙයාගේ ප්‍රතිරෝධය 6යි. ධාරාව එකයි. මෙයාගේ ගත්තොත් එහෙම කොහොමද එන්නේ? එතකොට W ගත්තොත් එහෙම 6 ඕම්ගේ W සමානයි අපි දාමු I වර්ගය R. අපිට කාලයක් අවශ්‍යයි. මම මේක දැන් කාලය තප්පර 10 කියලා ගන්න. එතකොට නම් I දන්නවා 1යි, 1 වර්ගය එකමයි, R 6යි, මෙයා 10යි, 60යි ජූල්. අපි යන්නේ P හෙව්වොත් එහෙම I වර්ගය R. එතකොට යාගේ I කියන්නේ 1යි, 1 වර්ගයයි, 6යි. 6යි වොට්. කියන්නේ මෙයා හරහා 60 ජූල් ශක්තියක් උත්සර්ජනය වෙන තප්පර 10 කාලයක් තුල තප්පරයක් තුල 6යි ජූල්. එහෙම නැත්නම් ක්ෂමතාව 6යි වොට්. එතකොට මෙයාගේ තුන පුළුවන් මෙතන මේ 1 ඕම් තියෙන යාගේ තුන පුළුවන්. ඒ වගේම තව වෙනසක් නැහැ. මේ තියෙන සමීකරණය දැම්මට පස්සේ මේ එක එක්කිනාගේ තප්පර එක දිහාන ශක්තිය කොපමණද? එහෙම ක්ෂමතාව කොපමණද?
ඉතින් කාලය දීලා තියෙනවා නම් ඒ කාලය තුළ කොච්චර ශක්තියක් හානි වෙනවද කියලා හොයන්න පුළුවන්. ධාරා විද්‍යුත් පාඩම දෙකත් කොටසක් තමයි කර්චෆ් නියම. කර්චෆ් නියම දෙකක් තියෙනවා. කර්චෆ් නියම දෙක සරල මේ නියම දෙකම තේරුම් ගන්න එක ඉතාමත් පහසුයි. අපි මුලින් මුල උපසතහින් තේරුම් ගමු. පළමුවෙනි නියමය තමයි මෙහෙම දෙයක්. පළමුවෙනි නියමය කියන්නේ පරිපථයක් ගත්තොත් එහෙම සන්ධියක් හිතමුකෝ. සන්ධියකට මේ සන්ධිය. ඕකේ සමහරක් මේ කොටස් වලින් ධාරා සන්ධිය වෙතට පැමිණෙනවා. සමහරක් කියවයි ඉවතට යනවා. දැන් මෙතන මේ සන්ධිය. සන්ධිය දෙසට පැමිණෙනවා I1 පැමිණෙනවා I3 පැමිණෙනවා. සන්ධි නිවතර යනවා I2 ඉවතර I5 ඉවතර I4 ඉවතර. එතකොට මේ පැමිණෙන ධාරා සහ ඉවත් වෙන ධාරා වල එකතුව මොකද වෙන්න ඕන? පළමු නියමයෙන් කියන්නේ මේ එකතුව සමානයි කියන එක. කියන්නේ පැමිණෙන ධාරා ටික තමයි එතන යන්න ඕන. දැන් මෙතන මම කිව්වොත් මේ වගේ. මෙතන ගත්තොත් එහෙම I1 පැමිණෙන එකනේ I3 පැමිණෙන එකනේ. මේ දෙන එකතුව සමාන වෙන්න ඕන. I2 තන I4 තන I5 වලට. ඔක තමයි පළවෙනි නියමය. කියන්නේ සන්ධියකට සන්ධියක් විතර පරිපථ සන්ධියකට පැමිණෙන ධාරාවල එකතුව හා ඉන් පිටත් වන ධාරාවල එකතුව සමාන වේ. පළමුව නියමය. එහෙම නැත්නම් තව ආකාරයකට කියන්න පුළුවන් සන්ධියක් විතර පැමිණෙන වන ධාරාවල වීජයික ශූන්‍ය වේ. වීජයික කිව්වම එතකොට පැමිණෙන ධාරා දාන ඉවත් වන ධාරා අරිණ වෙන්න ඕන. එතකොට ඒක වීජයික ශූන්‍යක් වෙන්න පුළුවන්. නැත්තම් පැමිණෙන ධාරාවලයි එක සහ පිටත් නැත්නම් ඉවතට යන ධාරාවල වීජයික සමානයි. ඒ ආකාරය හෝ පැමිණෙන ධාරාවල වීජයික සමානයි. පරිපථ සන්ධියකට පැමිණෙන ධාරාවල වීජයික සමානයි. ඔක තමයි බලමු නියමය. අපි දෙවන නියමයත් එහෙම බලමු. දෙවන නියමය මේ වගේ දෙයක්. පරිපථයක් තියෙනවා. සංයුක්ත පරිපථයක් තියෙනවා. කෝෂයක් තියෙනවා. කෝෂයේ ඊට ලගම යාගේ ප්‍රතිරෝධයක් තියෙනවා. සිම්පල් R. මෙතන R1, R2, R3. එතකොට මේකේ ධාරාව ගමන් කරන ධනග්‍රින් පතන ධාරාව I ධාරාවක්. ඔය ගමන් කරනවා. හරි. එතකොට මේ ගතත් මේ සංවෘත පරිපථයක් තියෙන්නේ. සංවෘත පරිපථයක් කොහෙවත් තියුත් තැන්නේ වෘත්තයක් ආකාරයට නැත්නම් වටයක් යන්න පුළුවන් අපිට සංවෘත පරිපථයක්. මේ පරිපථයේ කෝෂ එකක් තියෙනවා. ප්‍රතිරෝධ තුනක් තියෙනවා. ඊට අමතරව කෝෂයේත් ප්‍රතිරෝධයක් තියෙනවා. සිම්පල් R. එතකොට දෙවන නියමය කියන්නේ එහෙමයි. කෝෂව මේ පරිපථයේ කෝෂවල විද්‍යුත්ගාමක බලයෙන් එකතු වෙයි. කෝෂ එකයි තියෙන්නේ E. මේක මෙහෙම කියන්නම්කො. කෝෂවල එකතු විද්‍යුත්ගාමක බලවල එකතු සමානයි IR ගුණිතවල එකතුවට. කියන්නේ විද්‍යුත්ගාමක බලවල එකතු සමානයි ධාරාවන්ගේ ප්‍රතිරෝධයන්ගේ ගුණිතවල එකතුවට. ඔක තමයි දෙවන නියමය. එතකොට මේක සිග්මයි සමාන සිග්මයි R කියන එක තමයි දෙවන නියමය. මේක මම මෙතනට දැම්මොත් එහෙම මේ තියෙන පරිපථය එක දැම්මොත් එහෙම E සමානයි I වාරයක් R3 R1 I වාරයක් R2 I වාරයක් R3 දැන් IR කියලා එනවා. අපි කර්චස් නියම ආශ්‍රිතව ගැට්ටු කීපයක් විසඳමු. පළමු උදාහරණය මෙහෙම තමයි. කෝෂයක් දාමු මෙතනට. ප්‍රතිරෝධය දාමු තව. මෙතන තව කෝෂයක් දාමු. මේක දාන්නම් 10 වෝල්ට්. මේ අපි දාමු 2 වෝල්ට්. මෙතන මෙයා 5 ඕම්. මේ අපි දාමු 3 ඕම්. මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය තියෙනවා 1 ඕම්. මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය බිංදුවක්. අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ. හරි. මේ දැන් පරිපථය තියෙනවා. මේ පරිපථය අපි දැක්කම පේනවා කෝෂ දෙකක් තියෙනවා. කෝෂ දෙකක් තියෙනවා වැඩි, කියන්නේ කෝෂය තුළ විශාලත්වය වැඩි. මෙයා 10 වෝල්ට් කෝෂයක් තියෙනවා. ඒ කෝෂයේ විද්‍යුත්ගාමක බලය තියෙන්නේ මෙන්න මේ දිශාව ඔස්සේ. මේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය තියෙන්නේ මේ දැක්වෙන දිශාව ඔස්සේ. මෙයාගේ විද්‍යුත්ගාමක බලය තියෙන්නේ මේ දිශාව ඔස්සේ. දෙන්නගෙන් වැඩි එක්කිනා මෙයා. එතකොට අපි හිතමු මෙහෙම ඉලෙක්ට්‍රෝන මෙයාගින් බලයක් යෙදෙනවා, මෙයාගින් බලයක් යෙදෙනවා. ඒතර බලය වලින් අපි දන්නවා වැඩි විශාල කෝෂෙන් වැඩි බලයක් යෙදෙන්න එපා. ඒ කියන්නේ ධාරාව යන්න ඕන විශාල කෝෂයට ඕනේ හැටියට. එහෙනම්
ඉදාරාවක් ඔය ගමන් කරන්න ඕන. විශාල කෝෂය මගින් වැඩි බලපෑමක් ඇති කරන නිසා ධාරාව එයාට අවශ්‍ය පරිදි තම ධාරාව ගමන් කරන්න හැරි. දැන් ධාරාව ලකුණු කරානේ. එතකොට මේ ධාරාව ලකුණු කරාට පස්සේ දැන් කර්චෆ් නියම දාමු. සිග්මා ඊ සමානයි සිග්මා ඊ ආර්. විද්‍යුත් ගාමක වලය මේ කෝෂෙත් මේ තියෙනවා. මෙතන ගත්තොත් එහෙම අපි දන්නවා මේ වීජය වෙනවා. ඒ කියන්නේ මෙයා ධනාගයක් නම් මේ අපි දැන් චක්‍ර දිශාවක් ගන්නවා. මම දැන් මේ චක්‍ර දිශාව දාන්න මම දාන්නේ මේ දැක්වෙන චක්‍ර දිශාව ඔස්සේ. මම ලකුණු කරන්න මෙහෙම ලකුණු කරන්නම්කෝ. A B C D මම දාන්නේ A B C D A පතේට. A B C D A කියන සංයුත්ත කොටසට තමයි මේ සමීකරණය දාන්න. අපි මේ දෙවන නියමයේ දාන්නේ සංයුත්ත කොටසක් සඳහා. එතකොට සංයුත්ත කොටස දැම්මොත් එහෙම කෝෂ වල එකතුව 10 ධනාගයක්. එතකොට මෙයා ඍණ වෙන්න ඕන. මොකද යාවේ නිතු දිශාවට මෙයා ධන ඒ පැත්තට අපි ගියත් එහෙම මෙයා ඍණ. මොකද මේ මං ගත්තේ ධන පැත්ත මේ ධන පැත්ත මේ තියෙන්නේ වාමාවර්ත තමයි ධන කියලා ගත්තේ. එතකොට මෙයා දක්ෂිණාවර්ත ඉන්න එක්කෙනෙක් යා ඍණ වෙන්න ඕන. මෙයා ධන මෙයා ඍණ සමානයි. අය ආර් වලට ගත්තොත් එහෙම මෙතන එකක් ඉන්නවා. එක වැඩි කිරීමයි පහ වැඩි කිරීමයි මෙයා බිංදුවයි ආය. එතකොට එන්නේ 3යි එකයි පහයි තුනයි. එතකොට මෙතන එකතු ගත්තොත් එහෙනම් මුළු එකතු වෙනවා. මෙතන 8ක් එනවා. මෙතන 1යි 3යි 5යි 9යි i එනවා. විද්‍යුත් ධාරාවට බෙදීම 9. මේ ගැටලුවේ මට තව කොටස් පොඩි කීපයකුත් මම කියන්නම්. දැන් මෙච්චර ධාරාවක් යනවා නම් අපිට පුළුවන් මේ එක එක්කෙනා හරහා විභවান্তর හොයන්න. මෙයා හරහා ගත්තොත් එහෙනම් විභවান্তরে එයාගේ ධාරාව දන්න 8 බෙදීම 9. එයාගේ ප්‍රතිරෝධය 3. එහෙනම් එයා හරහා විභවান্তরে කොහොමද එන්නේ? VI දාන 3. 3 ඕම් හරහා විභවান্তরে. I 8 බෙදීම 9යි. R 3යි. එහෙනම් 8 බෙදීම 3යි. එයාගේ විභවান্তরে 8 බෙදීම 3යි. ඒතකොට ශක්තිය හොයන්න පුළුවන් කොච්චර ශක්තියක් උත්සර්ජනද කියලා හොයන්න පුළුවන්. සමීකරණ ගන්නවානේ. VIT දාන්න පුළුවන්. ඊට පස්සේ මතා හොයන්න පුළුවන් VI දාලා. කාලය දාන්න VIT දාන්න පුළුවන්. එතකොට අපිට මේ ඕන එක්කෙනෙක්ගේ මේ පහේ හොයන්න පුළුවන්. ඒ වගේම ශක්තියනේ. අපි තව උදාහරණයක් බලමු. දහය වෝල්ට් කෝෂයක් තියෙනවා. ඒ පරිපථය. එතකොට එතන ප්‍රතිරෝධ අපි දෙකක් තාමු. ගත්තා ප්‍රතිරෝධය දාමු. පහළ පරිපථයක උදාගමු අපි. එයාගේ දාමු 4 වෝල්ට් කෝෂයක් කියලා. මෙයාගේ ප්‍රතිරෝධය මෙතන ප්‍රතිරෝධය දාගමු. මේ මන් දාන්නම් 2 ඕම් 4 ඕම් 2 ඕම් 3 ඕම් ප්‍රතිරෝධ 4කුයි කෝෂ දෙකකුයි තියෙනවා. එතකොට මේක ගත්තත් අපි දන්නවා බලවත් කෝෂ මෙයානේ. මොකද මෙයා 4 වෝල්ට්, මෙයා 10 වෝල්ට්. මෙයා විද්‍යුත් ගාමක වලය තියෙන්නේ මේ දිශාවට. මෙයාගේ තියෙන්නේ මේ දිශාවට. අපි පටන් ගමු 10න් ධාරාව පටන් ගන්නවා. මෙයාගෙන් ධාරාව කියවමු අපි. විශාල කෝෂෙන් ධාරාව පටන් ගන්න ගමු. හරි. ඔහොම ධාරාවම දැන් ප්‍රශ්නෙ මෙන්න මෙතන. මෙතනට මේ ධාරාවම ධාරාව කොටස් දෙකකට බෙදලා යන්න ඕන. මෙතනින් යන්නේ I1 නම් ඉතුරු ටික මෙහෙ යන්න ඕන. ඒක තමයි කර්චෆ් වල පළමු නියමය. එන ධාරාවල එකතුවයි යන ධාරාවල එකතුවයි සමානයි. එහෙනම් මම මෙතනින් I1 ධාරාවක් යවන්නම්. I1 I1 පහළට යනවා. වගේ තොර මම මේ අපි කතා කර ගැටලුවේ දැන් පරිපති පහසු නැත් පහසුවෙන් මම ලකුණු කරගත් අකුරු ABCDEF කියන අකුරු ටික. මොකද මේ අපිට නම් කරන්න පහසු සමීකරණයේදීමදී පහසුවෙන් නම් කරන්න පුළුවන් නිසා. එතකොට මේ ABCF කියන පතේට මට උනන් සමීකරණ දාන්න පුළුවන්. කර්චෆ් නියමයේ දාන්න පුළුවන්. එහෙම නැත්නම් මට මෙන්න මේ පහළ පරිපථයේ තියෙන පහළ සංයුත්ත කොටස දාන්න පුළුවන්. එහෙම නැත්නම් මට මේ සම්පූර්ණ එකල්ල දාන්න පුළුවන්.
අපිට කැමති දාකට තෝරගන්න පුළුවන් කොහොම හරි සමීකරණ ආකාර දෙකකට දැම්ම නම් ඇති. අපිට අවශ්‍ය මොකද? අපි නොදන්න අපාද කීයක් තියෙනවද? I1 තියෙනවා, I තියෙනවා. මේ දෙන්න නොහැන්න ඕන. එහෙනම් සමීකරණ දෙකක් තිබ්බ ඇති. අනිත් දේ තමයි දැන් මෙයාටත් සමීකරණ දාලා මෙයාටත් සමීකරණ දාලා මෙයාට සමීකරණ දැම්මට තේරුමක් නැහැ. එයාව දාන දෙයක් නැහැ. මේ දෙක එකතු කරා නම් මෙයාට දාපු සමීකරණේ මෙයාට දාපු සමීකරණේ එකතු කරා නම් මෙයාගේ සමීකරණ තමයි එන්නේ. එහෙත් කවදාවත් තුන් දිනාටම අවස්ථා තුනටම දාන්න ඕනේ නැහැ. මේ පරිපත කොටස් දෙකක් තියෙනවා නම් තුනක් තියෙනවා නම් ඒ කියන්නේ ආකාර තුනක් තියෙනවා නම් දෙකක් දැම්ම ඇති. අපි එහෙනම් උඩ A B C F කොටසට දාලා බලමු කර්චෆ් නියමය. මේ පරිපථය ගත්තොත් එහෙනම් මේක කෝෂය තියෙන්නේ 10 වෝල්ට් විතරයි. මම දණ කියලා ගන්න මෙන්න මේ දිශාවට, ඒ කියන්නේ වාම අවශ්‍ය දිශාවට. මේ දිශාවට තියෙන ඔක්කොම ගැන දණ, ඒ කියන්නේ පැත්තට කෝෂ තිබ්බුත් ඒක දණ. ඒ අනිත් පැත්ත තිබ්බුත් එම කෝෂ ඒ වරින්න. දැන් මෙතන ගත්තොත් මෙයා 10 වෝල්ට්. ඊට පස්සේ මෙතන තියෙන දෙකක් ධාරාව I 2යි I. මෙතන 4යි 4යි I1 4යි I1. මෙතන I 2යි I. සමීකරණය සම්පූර්ණ කරාම 4i i දන ඔහමයක් කියන බලන සමීකරණය. ඊට පස්සේ 15 කට දා. 15 ගත්තොත් එම් පරිපථය f c d c d f c d e f a c d e f c. ඒකෙත් අපි ඒකේ බලමු මේ කෝෂේ 4i වෝල්ට් තියෙන්නේ. මේ පැත්තට හැම මං සමීකරණය ආව ගන්නම්. මේ පැත්තටයි දන කියලා මං ගන්නම්. එයාගේ ගත්තෙත් එහෙම, එයාගේ ගත්තෙ මම දක්ෂිණාවර්තව තියෙන කෝෂ හෝදාරා ධන, වාමාවර්තව තියෙන කෝෂ හෝදාරා ඍණ. මොකද මෙයාගේ මේ කෝෂ තියෙන්නේ දක්ෂිණාවර්තව හින්දා මම ගත්තේ උඩ එක්කනේ කෝෂ තිබ්බේ වාමාවර්තව හින්දා යාවේ පැත්තට ගත්තා. මෙයාට සමීකරණ දාද්දි අපි තුන මෙතන අකුරු නම් කරමු අනෙක් පැත්තනේ. CFEDC CFEDC හරි. එතකොට එයාගේ සිග්මා E සමාන සිග්මා E R. ඊගත තියෙන කෝෂයේ තියෙන යා 4යි. වාමාවර්තව නැත් දක්ෂිණාවර්තව 4යි කියන එක දන. එතකොට මෙතෙන් මෙතෙන් ගෙන්න මෙයාගේ බලන්න. මෙයාගේ ධාරාව වෙන්න අවුලක් නැහැ. අපි ගත්ත දිශාව දක්ෂිණාවර්තව ඒ පැත්තරම තමයි ධාරාව යන්නේ මේ I. මෙයා කැර කියන පැත්තටම තමයි දාලා යන්නේ. එහෙනම් 4i1. එයා දන්නා. මෙතන ගත්තොත් එහෙම මම මේ පැත්තට තමයි මෙයාගේ දන කියලා ගත්තේ. හැබැයි මෙහි ධාරාව යන්නේ වාමවට. එහෙනම් එයා ඍණ වෙන්න ඕනේ. එහෙනම් තුනයි i ඍණයි 1. හරි. ඉතින් මේ සමීකරණය අපි සුළු කරුත් මේ වගේ නේද? ඉතින් 4i1 මෙතනින් සුළු කරාම තමයි 7i1 එකක් වෙනවා. 7i1 ඍණ 3i. ඔය තමයි දෙවන සමීකරණය. මේ දෙන්නව සමගාමී විදිහට සිදු වෙනනම් අපිට iy1 හොයාගන්න පුළුවන්. කෝෂයකින් පදපතයකට සපයන ශක්තිය හා ක්ෂමතාවය සෙවීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මෙහෙම හිතමු. අපි කලින් ඉගෙන ගත්ත ප්‍රතිරෝධය තිබ්බොත් එම් ප්‍රතිරෝධයක් හරහා නිදහස් වන ශක්තිය සඳහා ප්‍රකාශනය ගත්තා. ඒ කියන්නේ මේ වගේ ආහාර ප්‍රතිරෝධයක් තිබ්බනම් එහෙම ඒ ආහාර නිදහස්න ශක්තිය අපි ටී කාලයක් කියලා දාගන්න. ටී කාලයක් තුළදී එයාගේ අයි ධාරාව ගියොත් එහෙම අපි දන්නවා W සමානයි I වර්ග R T කියලා ගත්තා. ඔකින් P ගත්තොත් එහෙම ක්ෂමතාව ওই ටික තිබ්බේ. දැන් එතකොට අපිට ඕන මේ තියෙන ප්‍රතිරෝධය හරහා වෙන ශක්තිය මට ඕන. දැන් මේකට මේකට මේ ධාරාව එවන්න කවුද විද්‍යුත් ගාමක බලයක් දුන්නේ? කෝෂයක්නේ. ඒ කෝෂෙත් ප්‍රමුඛ කරගන්න. හරි, කෝෂ විද්‍යුත් ගාමක බලය E, අභ්‍යන්තර ප්‍රතිරෝධය R. හරි, දැන් බලන්න දැන් මේ I වර්ගය R T එක හරි මෙයාගේ වැවෙන ශක්තිය. මෙතන R එක ගත්තොත් එහෙනම් මෙයාගේත් ගත්තොත් එහෙනම් ප්‍රතිරෝධය නිසා ප්‍රතිරෝධය නිසා එයාගේ W එක එනවා I වර්ගය R T.
පී කියනවා අයිවර් 11 කියන්නේ මේ ප්‍රතිරෝධය හරහා ශක්තියක් සාර්ශන ක්ෂමතාවයක් තියෙනවා. දැන් මේ ශක්ති දෙක මෙහෙම උත්සර්ජන නම් කවුද ශක්තිය දෙන්නේ? මේ කෝෂයේ විද්‍යුත් ගාමක බලයෙන් එයා දෙන ශක්ති කෝෂයේ තියෙන ශක්තිය තමයි දෙන්නේ. කෝෂයේ ගොඩාල් තිබ්බ ශක්තිය. එහෙනම් දැන් ඒ ශක්තිය සඳහා ප්‍රකාශනයක් ගන්න ඕන. එතකොට ඒකට අපිට උපකාර වෙනවා කර්චෆ් නියමය. කර්චෆ් නියමය මෙහෙම දෙයක් දන්න අපි. හරි ඔය ප්‍රකාශන කර්චෆ් නියමනේ දෙව නියමය. කර්චෆ් දෙව නියමය. එතකොට මේකේ මේ මම මේ පරිපථයට මේක දැම්මුත් එහෙමට වෙනවා. දැන් මම ඔක ඔක්කොම අය වලින් ගුණ කරන් යන්න. අය වලින් ගුණ කරොත් එනවා මේ වගේ. අයම ටී වලින් ගුණ කරන්න. දැන් බලන්න. මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ මෙන්න මේ ප්‍රතිරෝධය හරහා උත්සර්ජන ශක්තිය. මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය හින්දා උත්සර්ජන ශක්තිය. එතකොට එහෙනම් මෙයා කවුද? මෙයා තමා කෝෂයෙන් ලබා දෙන ශක්තිය. මේ තමා කෝෂයෙන් සපයන ශක්තිය. නැත්නම් කෝෂයේ ශක්තිය තමයි මේ තියෙන්නේ. එතකොට මේක T අයින් කරොත් එහෙම කෝෂයේ ක්ෂමතාව. ඒ කියන්නේ තප්පරයකට ලබා දෙන ශක්තිය වෙනවා. T ත් එක්කනේ කෝෂය ලබා දෙන ශක්තිය. මේ T කාලය පුරා කෝෂයෙන් ලබා දෙන ශක්තිය. එතකොට කෝෂයෙන් පරිපථයට කොච්චර ශක්තියක් දුන්නද? කෝෂයෙන් පරිපථයට දෙන්නේ මෙයාගෙන් මෙයා අඩු කරාමනේ. ඒ කියන්නේ මේ EIT කියන කෝෂයේ ශක්තියෙන් මෙච්චර ප්‍රමාණයක් වැය වෙනවා එයා තුළම. ඇයි ඒ? එයා තුළම බාධාවත් තියෙනවා ධාරා ගමන් කිරීමට. ඒ බාධාව හින්දා කොටසක් හානි වෙනවා. මේ කෝෂය තුළින් ධාරා ගමන් කිරීමේදී අභ්‍යන්තර එහෙනම් අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. EIT සමානයි I වර්ගය RT ධන I වර්ගය RT. අනිත් එක EI සමානයි I වර්ගය R ධන I වර්ගය R. හරි. මේ තියෙන්නේ ප්‍රභවය සැපයු ශක්තිය. ප්‍රභවය සැපයු ශක්තිය. මේ තියන්නේ බාහිර ප්‍රතිරෝධය තුළ හානි ශක්තිය නැත්නම් බාහිර ප්‍රතිරෝධය තුළ උත්සර්ජිත ශක්තිය. මේ තියෙන්නේ එතකොට කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නිසා. හානි ශක්තිය. මේ ප්‍රබලයෙන් සපු ශක්තිය මේ කෝෂ අභ්‍යන්තර ප්‍රතිරෝධ හානි ශක්තිය මේ තින් බාහිර ප්‍රතිරෝධයෙන් උත්සර්ජන ශක්තිය. එතකොට මෙතනම එකම ලකුණු ගන්න එකම දෙ මෙතන ක්ෂමතාව තියෙන. එහෙනම් තේරෙනවා කෝෂයෙන් පරිපත්‍ය සපන ශක්තිය තියෙන මේක. කෝෂය තුල හානි ශක්තිය තියෙන මේක. කෝෂයේ සම්පූර්ණයෙන් උපදවන ශක්තිය තියෙන්නේ මේක. ක්ෂමතාව ඉන්නේ. එතකොට මේ සමීකරණය අපි සරල උදාහරණයකුත් බලමු. විභවාන්තර තම විදුලි ගාම කුලය 10 වෝල්ට් R සමාන එකයෝ R සමාන 4යෝ. මේ පරිපථයට කර්චෆ් දාන්න පුළුවන්. කෝෂය 10යි ප්‍රතිරෝධ දෙකක් තියෙනවා 4 1යි 5යි 5 4 1යි. එහෙනම් තාරාව 2 ඇම්පියර්. එම්පර ධාරාවක් යන දැන් මේ ධාරාව මෙහෙම යද්දි මෙයා තුලින් මෙයා කොච්චර ශක්තියක් උත්සර්ජන වෙනවද? එයාගේ උත්සර්ජන ශක්තිය වෙන්නේ I වර්ගය R නේ. I කියන්නේ 2යි 2 වර්ගය 4යි 4 4 කියන්නේ අපි කාලයත් අවශ්‍යයි. කාලයත් අපර 10 කියලා ලාගම. එතකොට 4 යෝම් හරහා
එයාගේ ගත්තොත් එහෙම ශක්තියෙන් අයි වර්ගය අයි කියන් දෙකයි ඒ කියන්නේ හතරයි මෙයත් හතරයි මෙයා 10යි ඒ කියන්නේ 160යි 160 ජූල් තප්පර 10 ගාලින් උත්සර්ජන තිනෝ මෙයාගේ බල මේ එකයි ඕම් හිඳ එයාගේ W සමානයි අයි වර්ගය RT එයාගේ දෙකේ වර්ගය වැඩි කිරීම එක වැඩි කිරීම 10 ඉතින් එනවා දෙකේ හතරයි 40ක් හරි එහෙනම් මේ 40ක් මෙයා හරහා හානි වෙලා 160ක් මෙයා හරහා උත්සර්ජන වෙලා එතකොට දෙකේ එකතු ගත්තොත් එම් 200 ඒ කියන්නේ අපිට තේරෙනවා නේද මෙයා හරහා කොච්චර ශක්තිය මේ කොච්චර ශක්තියක් මෙයා සපයනවද මෙයා 200 ජූල් සපයනවා නේද බලමු මේක හරිද කියලා කෝෂේ EIT E 10 I 2 T 10 ජූල් හරි ඒ කියන්නේ මේ තියෙන කෝෂේ සපයන ශක්තිය මේ තියෙන්නේ මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය හින්දාන ශක්තිය මේ තියෙන්නේ ප්‍රතිරෝධය හරහා උත්සර්ජන ශක්තිය එතකොට එතන ශක්ති සංසිද්ධියක් තියෙනවා මෙයාල බාධින ශක්තිය අර දෙන්න හරහා හානිනක තමයි වෙන්නේ තවත් උදාහරණයක් බලමු මේ වැදගත් උදාහරණයක් කෝෂයක් තියෙනවා එයාගේ E සමානයි 10යි වෝල්ට් තව කෝෂයක් තියෙනවා 2යි වෝල්ට් මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් අපි දාමු 1යි ඕ මෙයාගේ දාමු 1යි ඕ එතෙන් තව මම ප්‍රතිරෝධයක් දාන්න 2යි ඕ දැන් කර්චෙෆ් දැම්මුත් එහෙම අපිට දෙන කර්චෙෆ් දාන්න මේ ධාරා ගමන් කරන්න මේ දිශාවනි මොකද මෙයා තමයි බලවත් කෝෂය මෙයාට වඩා මෙයා 2යි මෙයා 10යි දැන් මෙතනින් එනවා ධාරාවක් අයි ධාරාවක් සිග්මයි සමාන සිග්මයි යලා දාමු කර්චෙෆ් නීමය කෝෂ තින් 10 රින ටික අයි පාරයක් ප්‍රතිරෝධ ඔක්කොම තියෙනවා ටිකයි එකයි එකයි හතරක් තියෙනවා අයි සමානයි ටිකයි යන්ත්‍ර ධාරාවක් යනවා එහෙනම් මට පුළුවන් දෙකයි ප්‍රධාරාවක් යන මෙයාගේ ශක්තිය එකතු කළේ මම දාන්න කාලයක් දාගෙන අපි 10 කියලා ටිකයි යොම හරහා එයාගේ අපි අයි වර්ගය ආටි ටිකේ වර්ගයේ වැඩි කිරීම දෙක වැඩි කිරීම 10 මෙතන කයෝ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවානේ එයා ඉඳගත්තුත් එහෙම 80 චුල් මෙතනින් ආයි මෙතන කයෝ උන්ට මම ආයි මෙතන ලකුණු කරනවා අපිට කියලාම දෙකේ වර්ගයේ වැඩි කිරීම එක වැඩි කිරීම 10 එතනින් එනවා 40 චුල් ඔයගොල්ලෝ මෙයාගේ ගත්තොත් එහෙනම් මෙතන 40 ජූල් මොකද දෙක දෙකම එකක් හින්දා එයත් 40 ජූල් තමයි. එතකොට දැන් බලන්න මෙතන 80යි මෙතන 40යි මෙතන 40යි ඔක්කොම මෙතන එන 160ක්. එතකොට මේ කෝෂයෙන් අපි දෙන ශක්තිය බලමු. කෝෂයෙන් දෙන ශක්තිය. EIT E 10යි. I 2යි. T 10යි. 200 ජූල් සැපයුවා 200 ජූල් සැපයුවට මෙතනින් අපි දකින්න කීයද 160 එතකොට 40ක් කොහෙද ගියේ 40ක් වැය වෙලා තින්නේ මෙන්න මෙයාගේ විද්‍යුත් ගාමක බලයට එරෙහිව ධාරාව ගෙනියන පරිපථයේ කෝෂයක් තියෙන්නේ අපි අපි ධාරාව ගෙන යෑම නැත්නම් ධාරාව ගෙන යාමට හේතුන් කෝෂයෙන් ප්‍රබල කෝෂ තියෙන ප්‍රබල කෝෂයට විරුද්ධව තව එකෙක් ඉන්නවා නම් එතකොට එයා එයාගෙන් ඇති කරන බලයට තෙරෙහිව මෙයා කටයුතු කරන්න එනවා. ඒ කියන්නේ මෙයා කරන්නේ ධාරාව මේ දිශාවට යවන්න හදන එක. ඒක මෙයා හදන ධාරාව මේ පැත්ත යවන එක. ඒක ප්‍රතිඵලය දෙන්නේ මේ පැත්තට කලින් වඩා අඩු ධාරාවක් යන එක. එතකොට ඒ හින්දා මොකද වෙන්නේ? මෙතන මෙයාගෙන් කිසියම් ශක්තියක් මෙයාට එරෙහිව අවශ්‍ය වෙනවා. ඒ අවශ්‍ය ශක්තිය තමයි 40 ජූල් එකාවේ. ඒ 40 ජූල් එකම මෙතන සුළු කරා EIT E2 I 2 කාලය 10 40 ජූල්. එතකොට මේ 40යි මේ 80යි මේ 40 දෙන්න එකතු කරාම තමයි අර මෙන්න මෙයාගෙන් ලබා දෙන ශක්තිය එන්නේ 200 ජූල් කියන එක. තවත් පොඩි වැදගත් කාරණාවක් මම මතක් කරන්න කැමතියි මෙතන. මෙහෙමම කෝෂයක් හරහා
කෝෂයක් කරා විභවාන්තරය. මේක ගැන කියන්නේ නම් එහෙම දෙයක්. මුලින්ම අපි හිතමු මේ කෝෂයක් තියෙනවා. යාගේ R කියන එක කියන 1යි ඕම් කියලා මම දානවා. E කියන එක කියන 10 කියලා දානවා. 10 වෝල්ට්. එතකොට මෙයා ඉන්නේ විවෘත පරිපථයකනේ. ඒ කියන්නේ මෙයා කොහෙටවත් සම්බන්ධ කරලා නැහැ. නිකන් තියෙන සංකේත නිදහසේ තියෙන බැටරියක් විවෘත පරිපථයක ඉන්නේ. එතකොට එයාගේ හරයි භුවන්තරේ 10 වෝල්ට්ම තමයි. විවෘත පරිපථයක ඉන්නවා නම් කෝෂකර විද්‍යුත්ගාමක වලය කිසිසේත් වෙනස් වෙන්නේ නැහැ. භුවන්තරේ 10 කියන්නේ මේ පැත්තේ භුවන්තරේ 0.1 වෝල්ට් නම් මේ පැත්තේ 10 වෝල්ට්. ඒ වගේ විභවන්තරේ යාගේ දෙන්න විභව වෙනස 10යි. දැන් අපි තුන් පරිපථයක මෙහෙම දෙයක්. සමානයි විකන් මලියු වෙත තන මේකයි අයි ධාරාවක් ගැන හිතමුකෝ. අයි ධාරාවක් යනවා නම් එතකොට මේකේ විභවান্তরে කොහොමද? ඒකට අපි මෙන්න මෙහෙම දැක් කරනවා. මම මෙයා පොඩ්ඩක් තව සරල කරන්නම්. මම මේක මේ වගේ මේ කියන්නේ අපි ප්‍රතිරෝධ කලින් මතකට වෙන් කරලා යනද ඒ වගේ ගත්තොත් එහෙම කෝෂය වෙනම දැම්මා ප්‍රතිරෝධය වෙන් කරලා ගත්තා. උත්තර මෙයාගෙන් යනවා අයි ධාරාවක් මේ තියෙන දිශාවට. මෙයාගේ උභාන්තරය ඊ. දැන් මෙතනට තමයි ආරක. මෙතන ආරක නැහැ. ඒ ආරකම වෙනම කරලා ගත්තා. මෙතන සිම්පල් ආර කියන අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා. මේ මිතුම්. මෙතන ඉබේ බිඳුවයි නම්. මෙතන ඉබේ බිඳුවයි නම් අපි දන්නවා ප්‍රතිරෝධයක් තියෙන්නේ සිම්පල් ආර. ධාරාව හැමතිස්සෙම ගමන් කරන්නේ විභවයේ වැඩි තැන ඉඳන් විභවයේ අඩු තැනට. ධාරාව ගමන් කරන්නේ විභවයේ වැඩි තැන ඉඳන් විභවයේ අඩු තැනට. ඒ කියන්නේ මෙතනට වඩා මෙතන විභවය අඩුයි. මෙතනට වඩා මෙතන විභවය අඩුයි. මෙතන විභවය බිඳුවයි කියලා මම ගත්තානේ. එහෙනම් මෙතන වෙන්න ඕන බිඳුවරින IR. මොකද මෙතන විභවය වෙන්නේ V සමානයි IR නේ. මෙතන විභවান্তরে IR. එතකොට මෙතන විභවය වෙන්න ඕන බිඳුරට අඩුයි IR ප්‍රමාණයක්. ඒ කියන්නේ ඍණ IR. මෙතන විභවය ඍණ IR. ආයි කෝෂයක විද්‍යුත්ගාමක වලයක් තියෙද්දි කෝෂයේ ඍණාග්‍රයට වඩා ධනාග්‍රය වැඩි. ඍණාග්‍රයට වඩා ධනාග්‍රය ඒ අදාළ ප්‍රමාණය වැඩි. එහෙනම් මෙතනින් නම් මෙතනට යද්දි මෙයා මොකද වෙන්න ඕන? එකතු වෙන්න ඕන. එහෙනම් මෙතනට එන්න ඕන. ඊරණයර්. එහෙනම් තේරෙනවා මෙතන බිඳුවයි මෙතන ඊරණයර් විභවান্তরে කීයද? විභවান্তরে සමානයි. ඊරණයර්. මේක මතක තියාගන්න. කෝෂයක ධාරාව ගමන් කරන්නේ විද්‍යුත්ගාමක බලය දිශා විද්‍යුත්ගාමක බලය තියෙන මේ පැත්තට. ඒ පැත්තට මම ධාරාව ගමන් කරන්නේ එය හරහා විභවান্তরে. මෙන්න මේ සූත්‍රයෙන් හම්බෙන්නේ V සමාන ඊරින IR. මේ උදාහරණ බලන්න. මෙතන ගත්තොත් මෙන්න මේ අවස්ථාව සලකන්න. මේ අවස්ථාවේදී විද්‍යුත්ගාමක බලය තියෙන්නේ මේ දිශාවට. විද්‍යුත්ගාමක බලය ඒ දිශාවට තිබ්බට ධාරාව යන්නේ අනිත් පැත්තට. ඊට හේතු වෙන්නේ කවුරු ප්‍රබලයක් කෙනෙක් ඉන්නෝ මෙයාට එරෙහිව ධාරාව ගමන් කරනවා. එතකොට මෙයාගෙන් ධාරා විද්‍යුත්ගාමක වලට විරුද්ධව තමයි ධාරාව යන්නේ. මම මෙයා වෙන් කරලා මෙනි එහෙම හරිනා. මෙයා සිම්පල් R, මෙයා E. ධාරාව යන්නේ මේ පැත්තට I. හරි. දැන් මෙහෙම හිතමු. මම මෙතන ආයේ බිංදුව වලට ගන්නම්කො. මෙතන බිංදුවයි වෝල්ට් නම් මෙතන විභවය කීයද? දැන් ධාරාව ගමන් කරන්නේ මේ හිඳ මේ පැත්තට. කියන්නේ මෙතන විභවය වැඩි. ධාරාව විභවය වැඩි තැන ඉඳන් අඩු තැනට ගමන් කරන. එහෙනම් බිඳුවට වඩා මෙතන IR ප්‍රමාණයක් වැඩි. දැන් මෙතන විභවය වෙන්න ඕන IR. හරි. එතන IR. ඊට පස්සේ ආයි කෝෂ පයිද තව මොකද ඉන්නේ මේ ඊත් එක තුනන. එතන මෙතනට එන්න ඕන ඊ දන IR. එහෙනම් කෝෂයකට විරුද්ධව කෝෂයක විද්‍යුත්ගාමක බලයට එරෙහිව ධාරාව ගමන් කරනවා නම් කෝෂර විභවান্তরে හම්බෙන්නේ E ධන IR වලින්. ඊයේ අපි කතා කරපු අවස්ථා තුනම තියෙන උදාහරණයක් තමයි තියෙන. ඊයේ කතා කරපු අවස්ථා තුනම තියෙන උදාහරණයක්. 10 වෝල්ට් කෝෂයක් තියෙනවා හිලින්. 1 ඕම් අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා. ඊට මෙතන ප්‍රතිරෝධයක් තියෙනවා. මෙයාගෙත් අපි දාමු
දෙකයිම් ප්‍රතිරෝධයක්. තුර මෙතන තියෙන දෙකයි වෝල්ට් කෝෂයක්. එයා ඉන්නේ මෙයාට විරුද්ධව. මේ කෝෂයේ මේ පැත්තට ධාරාව ගමන් කරද්දී මෙයා ඊට විරුද්ධව ඉන්නේ. තුර එයාගේ ප්‍රතිරෝධයත් එකයි. මෙයා ගත්තොත් මේ කෝෂයෙන් ධාරාව යන්නේ නැහැ පේනවා නේ. මොකද මෙතන මේ සම්බන්ධයක් නැහැ. මේ විරුද්ධ පරිපථයක්. එහෙනම් අනිවාර්යෙන් මෙයා හරහා විභවන්තරය අපි ගණන් හදන්න දෙයක් නැහැ. 5 වෝල්ට් විවෘත පරිපථයක නම් ඉන්නේ විභවන්තරය 5 වෝල්ට් තමයි. හැබැයි මේ ගොල්ලුන්ගේ නම් වෙනස් වෙනවා. මොකද මේ ගොල්ලුන් හැර ධාරාවක් ගමන් කරන හින්දා. එතකොට ධාරාව අපි හොයමු. 10යි 10 ඍණ 2යි ප්‍රතිරෝධ තියෙනවා i ප්‍රතිරෝධ ඔක්කොම හතරක් තියෙනවා. i සමානයි 2යි ඇම්පියර් කියලා එනවා අපිට. i සමාන 2යි ඇම්පියර් කියලා දැන් බලන්න. මෙන්න මෙයාගේ ධාරාව ගමන් කරන්නේ මේ දිශාවට. මොකද මෙතනින් ධාරාව යන්නේ නැහැ කියලා තේරෙනවා. මොකද මෙතනින් යන්න පාරක් නැහැ. ධාරාව යන්න තැන නැත්තම් එතනට එන්නේත් නැහැ. හරි. එතකොට මෙතන ගත්තොත් එහෙම ධාරාව යන්නේ විද්‍යුත්ගාමක පළේ දිශාවටමයි. මෙතන ධාරාව යන්නේ විද්‍යුත්ගාමක පළේ දිශාවටමයිනේ. එහෙනම් එතන විභවාන්තරය. ඔතනින් හම්බ වෙනවා 10යි i 2යි r 1යි. ඒකෙන් එනවා 8යි වෝල්ට්. එයා හරහා විභවාන්තරය 8යි වෝල්ට්. මෙතන ගත්තොත් එහෙම විරුද්ධ යන්නේ විද්‍යුත්ගාමක බලය තියෙන්නේ මේ පැත්තට. ධාරාව යන්නේ අනිත් පැත්තට. මෙතන ගත්තොත් එහෙම ඊ සමානයි ඊ ධනයි r. ඊ දෙකයි. මෙතන i කියන්නේ 1යි r i 2යි r 1යි. ඉතින් එනවා 4යි වෝල්ට්. ඉතින් මෙයා හරහා විභවාන්තරේ 4යි වෝල්ට්. මෙයා හරහා විභවාන්තරේ 8යි වෝල්ට්. මෙයා අරහ ගත්තොත් එහෙම කෝෂයේ තියෙන විද්‍යුත්ගාමක වල එහෙම තියෙනවා ධාරාව යන්නේ නැති හින්දා මේ IR වල බලපෑමක් නැහැ. 5 වෝල්ට් තමයි විභවන්තරය.